අපිට දැනුම් තැන අපිම හදමු රට මගින් පටන් ගමු. එළවළු මිල ගණන් තවදුරටත් ඉහළ යමින් පවතින බව වෙළඳපොළ වාර්තා අනාවරණ කරනවා. පෑලියගොඩ මැනින් වෙළඳපොළේ කැරට් කිලෝවක තොග මිල අද දිනේදී රුපියල් 2000ක් දක්වා ඉහළ ගොස් ඇති අතර කැරට් කිලෝවක සිල්ලර මිල රුපියල් 2100ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එලෙස කැරට් කිලෝවක මිල රුපියල් 2000ේ සීමාව ඉක්මවා ගොස් ඇත්තේ ඉතිහාසයේ පළමු වරටයි. ඒ සම්බන්ධයෙන් net news වෙත අදහස් දැක්වූ පෑලියගොඩ මැනින් වෙළඳ සංගමේ සභාපති එච්.එම්. උපසේන. මගේ 40 වසරක මැනින් වෙළඳපොළේ ඉතිහාසය තුළ මම දැකපු වැඩිම කැරට්වල මිල තමයි අද දැක්කේ. ඒ කියන්නේ කැරට් කිලෝවක තොග මිල රුපියල් 2000 පසු කරමින් ගියා. ඒ වගේම තමයි අනිත් සෑම එළවලුවකම මිල ගණන් ඉහළ ගියා. ඒ අතර මේ දවස් කීපේ රුපියල් 700 සීමාව තිබුණු බෝංචි කිලෝයක රුපියල් 700 දක්වා වගේ අඩු වුණා. අනිත් සෑම එළවලුවක් ඉහළ මිල ගණන් වෙලා යනවා. මේකට හැබැයි හේතුව මේක දේශපාලන හේතුවක්වත් එහෙම නැත්නම් වැඩපිළිවෙලක්වත් නෙමෙයි. මුළු ලංකාව පුරාම එකම වැහිවලාක කුලකින් වහගෙන මුළු ලංකාව පුරාම ආපු වර්ෂාව නිසා ගොවියාට ගොවිතැන් කරන්න බැරි වුණා. ඒකේ ප්‍රතිඵලය හැටියට තමයි මේක දෙන්නේ. බොහෝම 40ක් දෙනෙක් රැකගත්ත ගොවිතැනක් විතරයි තියෙන්නේ. මේ පරිභෝගිකයා දස්වැසිල්ලක් නොවුණත් සාමාන්‍ය හෝ මිල අඩුවීමක් වෙයි කියලා අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. දිවයිනේ ප්‍රදේශ රසකට බලපෑ අයහපත් කාලගුණ තත්වයේ හේතුවෙන් මැනින් වෙළඳපොළ වෙත දෛනිකව ලැබෙන එළවලු තොග ප්‍රමාණය ශීඝ්‍ර ලෙස අඩු වී ඇති බවයි මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණේ. සාමාන්‍ය මට්ටම අපේ මාකට් එකට ලොරි 120ක් ටොන් 10ට වැඩි ලොරි 120ක් විතර එන එකට අද ලොරි 15 12 අතර ප්‍රමාණයක් තමයි මේ ටොන් එක. ඒ විදිහට මේ ටොන් 12 වගේ එන ලොරි වලින් අද එන්න තියෙන්නේ ඒ වගේ ප්‍රමාණයක් තමයි අද එන්නේ. කියන්නේ ඒක 100ට 80කට වැඩි ප්‍රමාණයකින් අඩු වෙලා තියෙන සැපයුම. එළවලු නැහැ. ඒක ඇත්තරම මේක අහඹු සිදුවීමක්. මරි රාබු යන්නේ කීයද දැන්? රාබු මිල කීයද දැන්? තොග මිල මිනිම රාබු ටිකක් කීයද කිලෝ එක? දැන් කීයද ලෑ? 36.